බෞද්ධ රූපවාහිනී නාලිකාව විකාශනය කරන සදා මුතුවැල සද්ධර්ම දේශනා මාලාවට අයත් තවත් උතුම් වූ දායකත්ව සද්ධර්ම දේශනාවක් ඔබගේ නෙත්මාලයට රැගෙනටයි සූදානම් වන්නේ. පින්නතුනේ නිකවරටිය රස්නායකපුර නෙළුම්කල පුරාණ විහාරස්ථානයේ සිට පටිගත කරන්නට යෙදුණු මේ උතුම් සද්ධර්ම දේශනය පවත්වන්නට ඔබ අප කෙරෙහි අනුකම්පාවෙන් ගෞරවයෙන් යුතුව වැඩමවා වැඩ සිටින පූජනීය කෝරළයාගම සරණතිස්ස පින්වත් ස්වාමින් වහන්සේ අපි හැමදෙනාම එක්ව පාදහ විවන්දනෙන් යුක්තව නමස්කාර පූරකව සාදුනාද පාත්වමින් දම්සභා මණ්ඩපයට පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. සුපින්නතුනේ මේ උතුම් වූ සද්ධර්ම දේශනාව සඳහා අද සදැහැති දායකත්වයේ ගනිමින් කටයුතු කරන්නේ නොම්බර 84 එෆ් විරසේකර මාවතේ පදිංචි බෙල්ලනගේ ශිල්ටන් ප්‍රනාන්දු, සුනිතා ප්‍රනාන්දු, නදීෂා ප්‍රනාන්දු, දිනේෂා ප්‍රනාන්දු සහ මනේෂා ප්‍රනාන්දු ප්‍රධාන ඒ පවුලේ සුපින්වතුන් පිරිස විසින්. එහෙමනම් ඒ හැම දෙනාටමත් පුණ්‍යානුමෝදනා සිදු කරමින් මෙතෙන් සිට දේශනාව පවත්වන්නට අපේ ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේට නමස්කාර පූර්වකව ආරාධනා කරනවා. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලීසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුතමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුතමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුතමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානම් වෙන්නේ තෙලෝගුරු ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්භීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන්
අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවයේ පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත් නිවැරදි වුණ මෙලව ජීවිතයක් තුලින් සුගතිගාමී වූ පරලොව ආයති භවයකින් සැනසෙන්නත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරලා සසරින් එතර වීමේ ප්‍රාර්ථනාවත් ඇතුවයි ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ. පින්නතුනි ධර්ම දානානි සංසයත් ධර්ම ශ්‍රවණානි සංසයත් ඒ උතුම් බලාපොරොත්තු ප්‍රාර්ථනා මුදුන්පත් කරගන්න හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්නතුනි අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ ධම්මපද පාළියේ 10 වූ දණ්ඩ වර්ගයේ සඳහන් වන ගාථා රත්නයන් දෙකක්. අපේ භාග්‍යතුන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමයේ වැඩ ඉන්න කාලේ තමයි මේ ගාථා රත්නයන් දෙක දේශනා කොට වදාළේ. එකට එක කීමත් එකට එක කිරීමත් කියන මේ කාරණා දෙකම දුක සඳහාම හේතු වෙනවා කියන කරුණයි මේ ගාථා රත්නයන්ගෙන් පැහැදිලි කරලා තියෙන්නේ. මාවෝච පරුසං කංචි වුත්තාපටි වදීයුතං දුක්ඛාහි සාරම්භ කතා පතිදණ්ඩු පුසෙයත. මේක තමයි දේශනා කරපු පළවෙනි ගාථාව. පළවෙනි ගාථාවේ අර්ථය තමයි කිසිවෙකුට පරොස්බස් නොකියන්න. ඒ කියන්නේ කාටවත් දොස් කියන්න එපා කියලා කියන්නේ. යම් කෙනෙක් අනුන්ට එහෙම කරනවා නම් දොස් පරොස් කියනවා නම් තමන්ට ඒ විදිහටම කව දවසක ඇනුම් බැනුම් අහන්න ඒක හේතුවක් වෙනවා කියන කාරණාව විශේෂයෙන් මේ පළවෙනි ගාථා රත්නේ සඳහන් කරලා තියෙනවා. පින්නතුනි අපේ බුදුරජාණන් වහන්සේ මේ ගාථා රත්නයෙන් දේශනා කොට වදාරන්නේ මේ කුණ්ඩ දාන කියන භික්ෂූන් වහන්සේ ආරමුණු කරගෙන. කුණ්ඩ දාන භික්ෂූන් වහන්සේ ආරමුණු කරලා දේශනා කරන දෙවනි ගාථා රත්නේ සඳහන් කරනවා සචේ නරේසි අත්තාන කංසෝ උපහතෝ යත ඒස පත්තෝසි නිබ්බාන සාරම්භෝ තේන විච්චිති. එහෙම සඳහන් කළේ නිසල තැනැත්තා නිවනට පැමිණිච්ච කෙනෙක් වගේ ඔහු එකට එක කීමෙන් කෙරීමෙන් කාටවත් කරදර කරන්නේ නැති කෙනෙක්. එකට එක කියන්නේ නැහැ, එකට එක කරන්නේ නැහැ, බොහොම නිහඬයි, බොහොම නිශ්චලයි, නිවුණු ගතිය ඇති කෙනෙක් කියන කාරණාව මේ දෙවනි ගාථා රත්නයෙන් සඳහන් කරනවා. නිසල ගතිය මනාව රැකගත යුතුයි කියන අර්ථයයි එතන සඳහන් කරලා තියෙන්නේ. එහෙමනම් පින්නතුනි මේ කුණ්ඩදාන තෙරුන් වහන්සේගේ වස්තුව කොයි විදිහටද ධර්මයේ පැහැදිලි කරලා තියෙන්නේ කියන කාරණාව අපි ටිකක් සාකච්ඡා කරමු. අපේ බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉන්න කාලේ මේ කුණ්ඩදාන කියන භික්ෂුන් වහන්සේ තරුණ කාලේ පැවිදි වෙලා කොහොම ශ්‍රද්ධාවෙන් තමයි පැවිදි වුණේ. ආන්ගේ පැවිදි වෙච්ච කාලේ ඉඳලා මේ භික්ෂුන් වහන්සේගේ පිටිපස්සේ කාන්තාවක් ඉන්නවා.
හැබැයි කවදාවත් කුණ්ඩ දාන භික්ෂුන් වහන්සේ ඒ කාන්තාව දැකලා නැහැ. අනිත් සියලු දෙනාම ඒ කාන්තාව දකිනවා. සමහර වෙලාවට පිණ්ඩපාතේ වැඩියහම සමහර දායකයෝ දන් පූජා කරනකොට දන් හැඳි දෙකක් බෙදනවා කියලා සඳහන් කරනවා. එක දන් හැන්දක් බෙදනකොට කියනවා ස්වාමීනි මේ බත් හැන්ද ඔබ වහන්සේට දෙවනි බත් හැන්දත් ඒ පාත්‍රයටම බෙදලා කියනවා ස්වාමීනි මේ බත් හැන්ද ඔබ වහන්සේගේ යෙහෙළියට එහෙම කියලා බත් හැන්දි දෙකක් බෙදනවා. පිළිතුරු මෙහෙම කාලයක් ගෙවුණා කොණ්ඩදාන භික්ෂුන් වහන්සේ පිළිබඳව භික්ෂුන් වහන්සේලා තුළ මහා අප්‍රසාදය ගොඩනැගුණා. දායක පිරිස අතර එහෙම අප්‍රසාද ගොඩනැගෙන්න පටන් ගත්තා. මොකටද අප්‍රසාදේ? උන්වහන්සේ යන්නේ යන තැන තරුණියක් උන්වහන්සේගේ පස්සෙන් එනවා. එතකොට මේ තරුණිය දකින්නේ කවුද? කුණ්ඩදාන තෙරුන් වහන්සේ හැර අනික් හැම කෙනෙක්ම මේ තරුණිය දකිනවා. නමුත් කුණ්ඩදානයන් වහන්සේ දකින්නේ නැහැ. එතකොට මේකට හේතුව මොකද්ද? හේතුව හැටියට දක්වනවා අතීත කතාවක්. මොකද්ද මේ අතීත කතාව? මේ කුණ්ඩදාන වික්ෂුන් වහන්සේ මීට කලින් භවයක තෞතිසාවේ ජීවත් වෙච්ච දෙවි කෙනෙක්. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ ඉතාම සහෝදරත්වයෙන් ආශ්‍රය කරපු, නිතර වවුනවුන් හා සතුටින් කටයුතු කරපු, සමගියෙන් ඉතාම උසස් භික්ෂූන් වහන්සේලා දෙනමක් වැඩවාසය කළා. හරිම සමගීමේ භික්ෂූන් වහන්සේලා දෙනම. එක දවසක් මේ භික්ෂූන් වහන්සේලා දෙනමම පෝය විනය කර්මය කිරීම සඳහා සංඝයා රැස් වෙන තැනට වැඩම කරන්න මගට අවතීර්ණ වුණා. මාර්ගයේ ගමන් කරනකොට එක භික්ෂුන් වහන්සේ නම අනික් භික්ෂුන් වහන්සේට කතා කරලා කියනවා, ස්වාමීනි මට ශරීර කෘත්‍ය කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා. ඒ නිසා මම ටිකක් බැහැරට ගිහිල්ලා සිරිරු කිස නිමවාගෙන එනතුරු ඔබ වහන්සේ උතන වැඩ ඉන්න කියලා. ඒ භික්ෂුන් වහන්සේ එතන නතර වුණා. අනික් භික්ෂුන් වහන්සේ පාරෙන් ඉවත් වෙලා ටිකක් වනලැහැවට ඇතුළු වුණා. මේ භික්ෂුන් වහන්සේලා දෙනමගේ සමගිය ඉවසපු නැති අර තෞතිසාවේ හිටපු දිව්‍ය පුත්‍රයා කල්පනා කළා, මේ සමගිය බිඳින්න හොඳම අවස්ථාව මේකයි. අර භික්ෂුන් වහන්සේ ශරීර කෘත්‍ය කරලා ආපහු පාරට එනකොට පින්නතුනි අර දිව්‍ය රාජයා කාන්තා වෙසක් මවාගෙන අර භික්ෂුවගේ පිටිපස්සෙන් එනවා. ටිකක් වෙහෙසටපත් වුණ බවකුත් පෙන්නනවා. හිසකෙස් අවුල් වෙලා තිබුණ නිසා ඒ අවුල් වුණ හිසකෙස් එකාතකින් හදනවා. අනික් අතින් ඇඳගෙන ඉන්න රෙදි පොටි නැමිච්ච තැලිච්ච පොඩි වෙච්ච අවුල් වෙච්ච තැන් වගේ ඒ අවුල් ලිහෙනවා වගේ අනික් අතින් එහෙම හදනවා. එහෙම කර කර පස්සෙන් එනවා. අර භික්ෂුව ශරීරකෘත්‍ය කරලා එනකන් පාරට වෙලා හිටපු භික්ෂුන් වහන්සේ අර පිටිපස්සෙන් එන කාන්තාව දැක්කා. එතකොට ඒ කාන්තාව දැන් අනික් භික්ෂුව මාව දැක්කා කියන නිමේෂයෙන් අතුරුදහන් වුණා. අර භික්ෂුන් වහන්සේ ළඟට ඇවිල්ලා, එහෙනම් වඩිමු ස්වාමීනි. එහෙම කියනකොට අනික් භික්ෂුව කියනවා, දුස්සීලයා මගේ පස්සෙන් එන්න එපා. උඹ ඔහොම පෞකාරයෙක් කියලා මම දැනගෙන හිටියේ නෑ. හැබැයි මං අද ඒක හරියටම දැනගත්තා. අර භික්ෂුන් වහන්සේට තේරෙන්නේ නැහැ මොන හේතුවක් නිසා මම ශරීර කෘත්‍ය කරලා එන ටිකට මේ භික්ෂුව වෙනස් වුණාද කියලා. නොඑක් කරුණු කී කියාවලාද කරනවා.
එල සඳහන් කලානී ස්වාමීනී මට එහෙම කියන්න එපා. මගේ එහෙම දුසිල් බවක් නැහැ. මගේ සීලයේ අල්ප මාත්‍ර හානියක් නැහැ ස්වාමීනී. ඔබ වහන්සේ මාව නසන්න එපා. මට කරනවා නම් චෝදනාවක් කරන්න තියෙන බරපතලම චෝදනාවයි ඔබ වහන්සේ කරන්නේ. මෙහෙම කී කියා නොඑක් විදිහට බැගෑපත් වෙමින් ඉල්ලීම් කළා. අර භික්ෂුව නෙමෙයි පිළිගත්තේ මේ භික්ෂුන් වහන්සේ කියන කතාව. උන්වහන්සේ කියන ඔබ මොනවා කියනවද? මට නෑ කියන්න දහදන්නේ. මේ කවුරුවත් කියලා නෙමෙයි මගේ ඇස් දෙකෙන්මයි මම ඒක දැක්කේ. මම මේ දුසිල්වන්ත බව මගේ ඇස් දෙකෙන්ම දැක්කා. එහෙම කී කියා උන්වහන්සේ කියනවා. කියලා දෙන්නම පොය කරන තැනට ගියා. කතා බහ නෑ. ළඟින් යන්නෙත් නෑ දුරින් යනවා. අර භික්ෂුන් වහන්සේ පෝය කරන තැනට ගිහිල්ලා සඳහන් කළා මොහොත් සමග මම පෝය කරන්නේ නැහැ කියලා. අනික් භික්ෂුන් වහන්සේලාටත් උන්වහන්සේ කොයි තරම් කරුණු පැහැදිලි කළත් මේ භික්ෂුව කියනවා ඔය භික්ෂුව කියන දේවල් අහන්න එපා. ඔහු කියන්නේ බොරු. මගේ ඇස් දෙකෙන් දැක්කම ඔහුගේ දිසිල්වන්ත බව. කීකේ කරුණු සඳහන් කරනවා. ඉන්නතනි අන්න ඒ වෙලාවේ අර දෙවියට මහා දුකක් ඇති වුණා. අනේ මම කරපු වැඩේ කොයි තරම් භයානක වැඩක්ද? කොයි තරම් නපුරු නරක වැඩක්ද මම කෙරුවේ? දැන් මේ භික්ෂූන් වහන්සේත් එක පෝය කරන්නවත් කැමති නෑනි මේ අය කියලා. දිව්‍ය ලෝකෙන් චුත වෙලා පෝය කරන භූමියේ තියෙන අස අහල අහසීමතු වෙලා සඳහන් කළා ස්වාමීනි ඒ භික්ෂූන් වහන්සේ නිර්දෝෂයි. ඒ භික්ෂූන් වහන්සේ නිවැරදි. උන්වහන්සේ හරි සිල්වත්. උන්වහන්සේගේ සීලයට අල්ප මාත්‍ර හානියක්වත් වෙලා නැහැ ස්වාමීනි. උන්වහන්සේ වඩින අතරතුර මේ වැරද්ද කළේ මම. මම දෙවියෙක්. කාන්තා රූපයක් මවාගෙන ඒ විදිහට හැසිරුණේ වෙන කවුරුවත් නෙමෙයි මමයි කියලා. ඊට පස්සේ භික්ෂුන් වහන්සේලා එකතු වෙලා උන්වහන්සේත් අඬගහගෙන ඕයි විනය කර්මයේ කළා. නමුත් අර අනික් භික්ෂුන් වහන්සේ වෙනද තිබිච්ච ඇයි හොඳ අයියා ලිංගතුකම උන්වහන්සේ පිළිබඳව දැක්කුවේ නැහැ. පින්නතුනි මෙන්න මේ භික්ෂුන් වහන්සේලා කාශ්‍යප භාග්‍යතුන් වහන්සේගේ කාලෙනි හිටි නිසි කල්යවල් ගෙවිලා වයස් සම්පූර්ණ කරලා භික්ෂුන් වහන්සේ අපවත් වෙලා දෙව්ලොව උප්පත්තිය ලැබුවා. උන්වහන්සේ වැරදි කරලා නැති නිසා. හැබැයි අර දෙවියා දිව්‍යමය ආයුෂය ඉවර වෙලා දිව්‍ය ලෝකෙන් චුත වෙලා නිරයේ උප්පත්තිය ලැබුවා. අති දීර්ඝ කාලයක් බුද්ධාන්තරය තමන් කරපු වරදට නිරයේම දුක් විඳා. දුක් විඳලා අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේ මනුස්ස ලෝකේ ඇවිල්ලා ඉපදිලා නිසි කල්වල් කල්යල් වයස් ගෙවලා ශාසනයට ඇතුල් වුණා. ශාසනේ පැවිදි වුණාට පස්සේ උන්වහන්සේ හැඳින්වුවේ කුණ්ඩදාන කියලා. ආන් ඒ භික්ෂූන් වහන්සේගේ පස්සෙන් තමයි දැන් මේ කාන්තාව එන්නේ. දැන් ඒතකොට කුණ්ඩදාන භික්ෂුව කවුද? එදා සමගිය බිඳපු දෙවියා. දැන් එතකොට මනුස්ස ලෝකේ ඉපදිලා දැන් මහාන වෙලා. එතකොට දැන් ඒ භික්ෂුවගේ පිටිපස්සෙන් කාන්තාවක් එනවා. දැන් අපේ අයට තේරෙනවද කර කර්මය එසේම විපාක දෙනවා කියලා? අපි ඕනතරම් ධර්මදේශනාවල් වල සාකච්ඡා කරලා තියෙනවා තමන් යම්කිසි අකුසල කර්මයක් කළොත් ඒකේ විපාකය එසේමයි කියලා. කෙසේද? කරපු කර්මයට අනුරූප විපාකයක් තමයි ලැබෙන්නේ. ඒව ඕනතරම් අපේ අය ධර්මයෙන් අහලා තියෙනවා. දැන් බාණ්ඩ එතකොට අර දෙවියා
අර භික්ෂූන් වහන්සේලා දෙනමගේ සමගි දම බිඳින්ද භික්ෂුවකට කළ යුතු හොඳම චෝදනාවෙන් චෝදනා කරවන්න කටයුතු කරපු හැටි. දැන් එතකොට තමන් දිව්‍ය ලෝකෙන් චුත වෙලා කරපු වරදට නිරේ දුක් විඳලා නැවත මනුස්ස ලෝකෙට ඇවිල්ලා දැන් පැවිදි වෙලා. හැබැයි ඒ පැවිද්දගේ පිටිපස්සේ කාන්තාවක් ඉන්නවා. භික්ෂුන් වහන්සේලා මේ භික්ෂුවට බොහෝම චෝදනා කළා. දොස් කීවා. නිගා කිරුවා. අවමන් කිරුවා. ඔබ ඔහොම හැසිරෙනකොට අපි කොහොමද පාරට බහින්නේ? අපි කොහොමද පිණ්ඩපාතේ වඩින්නේ? මිනිස්සු අපිට දන් දෙයිද? මිනිස්සු ඔබේ කතාව කිය කිය අපිට බැනලා පන්න ගනී. මේ আদি නොඑක් දේවල් කියලා මේ භික්ෂුවට චෝදනා කළා. බැරිම තැන අනාථපිණ්ඩික සිටුතුමා ළඟට ගියා. ගිහිල්ලා අනාථපිණ්ඩික සිටුතුමාට භික්ෂුන් වහන්සේලා කියනවා, සිටුතුමනි, අර දුස්සීල කුණ්ඩ දානයන් ඔබේ පන්සලින් ඇදලා එළියට දාන්න කියලා. පන්නලා දාන්න දුස්සීලය කියලා. අනාථපිණ්ඩික සිටුතුමා අහනවා, ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ මේ දවස්වල විහාරේ නැද්ද? ඉන්නවා. ස්වාමීනි, ඔය කාරණාව සඳහා යම් කළ යුතු දෙයක් තියෙනවා නම් ඒක තීරණය කරන්නේ භාග්‍යතුන් වහන්සේ. ඒක භාග්‍යතුන් වහන්සේ කරයි. අර භික්ෂුන් වහන්සේලා ඊළඟට යනවා විශාකා මහ උපාසිකාව ගාවට. ගිහලා විශාකා මහ උපාසිකාවටත් මේ කාරණාව කියනවා. උපාසිකාවනි, අපට නම් පාරට බහින්න එකක් නෙමෙයි වෙලා තියෙන්නේ. මොකද්ද කියලා අහපුවම මේ කාරණාව කියනවා. විශාකා මහ උපාසිකාව අහනවා, ඇයි භාග්‍යතුන් වහන්සේ නැද්ද මේ කාලේ? ඉන්නවා උපාසිකාව. ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නවනම් කලයුත්ත කරන්නේ භාග්‍යතුන් වහන්සේ. එතකොට විශාකා මහ උපාසිකාවගෙනුත් උන්වහන්සේගේ කතාවට උත්තරයක් හම්බුනේ නැහැ. ඊළඟට උන්වහන්සේලා කෙලින්ම ගියේ කොසල් රජුගේ ළඟට. ගිහිල්ලා මහරජේ, යම් කාරණාවක් නිසායි අපි ආවේ. අසුන් පනවල වඩා හිඳවල මොකද්ද ස්වාමී? අර කුණ්ඩ දාන කියන භික්ෂුන් වහන්සේ හැමදාම කාන්තාවක් එක්ක හැසිරෙනවා. කාන්තාවක් එක්ක තමයි යන තැන උන්වහන්සේ යන්නේ. ඉතින් අපි කොහොමද මේ රටේ පිණ්ඩපාති ටිකක් හොයාගන්න වීදියක් වීදියක් ගාන යන්නේ? මිනිස්සු ඒ දුස්සීල ස්වභාවයෙන්ම නේද අපි දිහත් බලන්නේ? මිනිස්සු අපට බත් සරලුවක්වත් දෙයිද මහරජ කියලා. කොසල් රජු වහනවා, ස්වාමීනි, බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවද? වැඩ ඉන්නවා. එහෙනම් ඒ භික්ෂුව සම්බන්ධයෙන් කළ යුතු යම් ශාසනික කාර්යයක් තියෙනවා නම් ස්වාමීනි, ඒ තීරණය ගන්න ඕනේ මම නෙමෙයි. ඒ තීරණය ගන්න ඕනේ භාග්‍යතුන් වහන්සේ කියලා. නමුත් භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා, ස්වාමීනි, ඔය කුණ්ඩ දාන භික්ෂුව වැඩ ඉන්නේ කුටිය කොහෙද තියෙන්නේ කියලා. ඒ කුටියේ දින තන අහගෙන රජු එක දවසක් රාජබටයත් එක්කරගෙන ගිහිල්ලා කුණ්ඩදාන තෙරුන් වහන්සේගේ කුටිය වටේටම මුරකාවල් දැම්මා. වට කරගත්ත සෙබළු ගොඩක් ඉන්නේ. රජු දැක්කා කුණ්ඩදානයන් වහන්සේ ළඟ අර කාන්තාව ඉන්නවා. කුණ්ඩදානයන් වහන්සේ වැඩ හිටියේ උඩුමාලි. රජු උඩුමහලට ගියා. කුණ්ඩදානයන් වහන්සේට වන්දනා කළේ නෑ. හැබැයි කුණ්ඩදානයන් වහන්සේගෙන් අහනවා, ස්වාමීනි, දැන් මෙතන හිටපු ගැහැණියකු උන්වහන්සේ කියනවා, මහරජේ, එහෙම කෙනෙක් මෙතන හිටියේ නෑ. රජිරු කියනෝ නෑ හිටිය ස්වාමී, මම දැක්කා. උන්වහන්සේ කියනවා නැහැ කියලා. රජිරු කුණ්ඩදානයන් වහන්සේත් අඬ ගහගෙන පාතමාලිට ආවා.
රජිරු තනියම ඉහළ මාලෙට ගිහිල්ලා දොර මුළු වල ඉඳලා හැම අස්සක් මුල්ලක් නෑර හොයලා බැලුවා. කාන්තාවක් කබා කාන්තාවක් හිටපු සලකුණක්වත් නෑ. හැබැයි රජිරු පල්ලෙහාට එනකොට කුණ්ඩ දානෙන් වහන්සේ ළඟ අර කාන්තාව ආයි තිබුණා. රජිරු නැවත උන්වහන්සේගෙන් අහනවා. උන්වහන්සේ කියනවා මහරජේ මගෙත් එක්ක කාන්තාවක් ඉන්නවා කියලා. මේ හැමෝම කියනවා. හැබැයි මම කවදාවත් ඔය කියන කාන්තාව දැකලත් නැහැ. මම ඇසුරු කරලත් නැහැ. කොසල් රජිරු ටිකක් කල්පනා කළා. රජිරු තීරණය කළා මේක වෙන කිසියම් සාංශාරික කර්ම දෝෂයක බලපෑමක් වෙන්නත් පුළුවන් කියලා. එහෙම හිතලා කොසල් රජිරු අර භික්ෂුන් වහන්සේට කියනවා ස්වාමීනි නමුත් ඔබ වහන්සේට මෙහෙම කැලලක් තියෙන පිනිසිඟා වැඩිහම කවුරුවත් දන් දෙන්නේ නැති වෙයි එතකොට කවුරුවත් ප්‍රියමනාප විදිහට කතා කරන්නේ නැති වෙයි ස්වාමීනි එවන් කාලයක් වෙනකොට ඔබ වහන්සේ මගේ මාලිගාවට වැඩියි සිව්පසේ අවශ්‍ය යම් මොහතකද ඒ හැම මොහතකම ඔබ වහන්සේ කෝසල මාලිගාවට වැඩියි ඔබ වහන්සේගේ සියලු සිව්පසේ සම්බන්ධයෙන් වගකීම මම බාර ගන්නවා කියලා මෙන්න මේ වෙලාවේ භික්ෂුන් වහන්සේලා රජුටත් සමග චෝදනා මුඛයෙන් කතා කළා අර දුස්සීලයා රටින් නෙරපලා දාන්න කියලා ඉල්ලීමක් කරලා තියෙනකොට සිව්පසයෙන් සලකන්නේ රජු බාර අරගෙන මොහු තමන්ගේ පාර්ශවයට රජුත් නතු කරවගෙන කියලා භික්ෂුන් වහන්සේලා කියන්න පටන් ගත්තා නැවත දවසක භික්ෂුන් වහන්සේලා කුණ්ඩ දානයන් වහන්සේට නැවත දුස්සීලයා දුස්සීලයා කියලා බයියා. පිළිතුරේ දානන් කීంతి ගියා. කීంతి ගිහිල්ලා අර භික්ෂුන් වහන්සේලාට කියනවා මම නෙමෙයි දුස්සීලයා. උඹලා නිදුස්සීල. මම නෙමෙයි කාන්තාව එක්ක ඉන්නේ. උඹලා නිකාන්තාවත් එක්ක ඉන්නේ. මම නෙමෙයි පව්කාරයා. උඹලා නේ පව්කාරයා. මම නෙමෙයි තලගොයා උඹලනේ තලගොයි නැසර තලගොයා කියලා චෝදනා කරලා දැන් උන්වහන්සේ නැවත ආපහු අර භික්ෂූන් වහන්සේලාට චෝදනා කරනකොට මේ භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා ස්වාමීනි කුණ්ඩ දාන අපට මෙන්න මෙහෙම කීවා කියලා චෝදනාව ඉදිරිපත් කළා බුදුරජාණන් වහන්සේ කුණ්ඩ දානයන් වහන්සේටත් පණිවිඩයක් කියලා පණිවිඩයක් කරලා කුණ්ඩ දානෙනි මේ භික්ෂුන් වහන්සේලාට චෝදනා කළා කියන්නේ ඇත්තද? එහෙමයි ස්වාමී. මට නොඑක ආකාරයෙන් චෝදනා කළා. නැති වැරදි වලට මට අපහාස කළා. ඉවසලා 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 ස්වාමීනි. උන්වහන්සේලා කියන දෙයට මමත් එහෙමම කිව්වා. අපේ බුදුරජාණන් වහන්සේ කුණ්ඩ දානයන් වහන්සේට අවවාද කළා. ඒ අවවාද කරපු පළවෙනි ගාථාව තමයි ඉන්නේ අපි මුලින් සඳහන් කරන්න යෙදී. එකට එක කීම එකට එක කෙරුම දුකකට හේතුවක් වෙනවා. අන් ඒ නිසා කිසිම කාරණාවක් සම්බන්ධයෙන් මේ එකට එක කියන එකට එක කරන එක නොකල යුතු වැඩක් හැටියට තමයි ධර්මයේ දක්වලා තියෙන්නේ. මාවෝච පරුසං කංචි සඳහන් කරනවා පරොස් බස් රොස් බස්. ඒ කියන්නේ අනික් අය අහන්න අකමැති අහනකොට හිතේ දුකක් කනස්සල්ලක් උපදවන යම් වචනයක් තියෙනවා නම් ඒක පරොස් බසක් හැටියට සඳහන් කරනවා. සංසුන් බවට නොපමුණුවනවා නම් ඊළඟට සඳහන් කරනවා කනට යවුල් වැනි රළු වූ වචන නම් ආන් ඒවට තමයි පරොස් බස් කියලා කියන්නේ.
ඊළඟට සඳහන් කරනවා ඒ පරොස් බස් නැවත නැවත කියන එක කියන්නේ තමන්ට කවුරු හරි චෝදනාවක් කරාම තමනු ඒකට නැවත පෙරලා ප්‍රතිචෝදනාවක් සිද්ධ කරනවා නේද මේකට තමයි කියන්නේ එක ටික කරනවා කියලා අන්න ඒක නිසා මහත් වූ අකුසල් රැස් වෙන්න තියෙන එකද බොහොම වැඩි පින්නතුනි අපේ භාග්‍යතුන් වහන්සේ කුණ්ඩදානෙන් වහන්සේට දේශනා කරනවා කුණ්ඩදාන ඇයි ඔබ මේ භික්ෂුන් වහන්සේට එහෙම චෝදනා කළේ ස්වාමිනී මට චෝදනා කරපු නිසා ඔබලා එහෙම චෝදනා කළාද අනික් භික්ෂුන් වහන්සේලා කියනවා එහෙමයි ස්වාමී මේ භික්ෂුව යන යන තැන කාන්තාවක් කියනවා ඒක අපිටත් ශාසනීයත් හොඳ නැහැ ඉතින් ඒ නිසා අපි චෝදනා කළා උන්වහන්සේ අපිට මෙහෙම චෝදනා කළා භාග්‍යතුන් වහන්සේ කුණ්ඩදානයන් වහන්සේට දේශනා කරනවා එපා කුණ්ඩදායිනීනි යම් කෙනෙක් ඔබට විරුද්ධව නැත්නම් යමෙකුට විරුද්ධව යමක් කියනවාද කවර කවමදාකවත් ඒකට ප්‍රතිවිරුද්ධ යමක් කියන්න යන්න එපා සාරම්භ කියලා කිය පිනදුනේ එකට එක කියනවා ඒක නුසුදුසු දෙයක් ඒක අකුසල් රැස් වෙන දෙයක් අපි සඳහන් කළොත් මෙහෙම සාමාන්‍යයෙන් අපි ජීවත් වෙන ලෝකේ මේ එකට එක කීම එකට එක කිරීම කියන කාරණා දෙකම නිතර සිද්ධ වෙන දෙයක් නිතර අහන්න ලැබෙන දෙයක් දකින්න ලැබෙන දෙයක් නිවෙස් වල පවා පින්නතුනි කෙරෙන දෙයක් එකට එක කියන එක අම්මා තාත්තා එක්කත් එකට එක කියනවා ගුරුවරු එක්කත් එකට එක කියනවා වැඩිමහල් සහෝදර සහෝදරියන් එක්කත් එකට එක කියනවා එතකොට මේ එකට එක කියනවා කියන කාරණාවත් කරනවා කියන කාරණාවත් මොනතරම් භයානකද කියන කරුණ මේ ධර්ම කාරණාවත් එක්ක තේරුම් ගන්න උත්සාහ කරන්න අපි ජීවිතවල අපි මේ වෙනකොට කොච්චර එකට එක කියලා තියෙනවද ඒ කියන්නේ කොච්චර දැන් අකුසල් රැස් කරලා තියෙනවද කියන කාරණාව තමයි හැම වෙලාවෙම හිතන්න ඕනේ ආන් ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා යමෙක් එකට එක නොකියනවන අනික් අය තමන්ගේ හිත රිදවන යම් පරොස් බස් කියනවනම් හැම පරොස් බසක්ම ඉවසන්න පුළුවන් නම් ඒක ඉතා උසස් ඉවසීමක් ඒක හරි ශ්‍රේෂ්ඨ ඉවසීමක් ඒක හරි උතුම් ගුණයක් කියලා භාග්‍යතුන් වහන්සේ සඳහන් කරමින් මෙන්න මේ ඉවසීමේ තියෙන වටිනාකම අනුන්ගේ වචනවලට පෙරලා ප්‍රතිවිරුද්ධ වචන නොකියන එකේ තියෙන වටිනාකම මනාව දේශනා කරලා පැහැදිලි කළා. කුණ්ඩදානයන් වහන්සේට මැනවින්ම අවවාද කළා. මෙච්චර කල් ඉවසුවා. ඉවසලා අන්තිමට මමත් චෝදනා කළා. පින්නතුනි අපිට එහෙම වෙන්නේ නැද්ද? අපිත් ඉවසනවා. පුදුම විදිහට ඉවසනවා. ද්වේෂය නැති කරගන්න අපි කොච්චර දේවල් කරනවා. දැන් මේ ද්වේෂයෙන් එකට එක කියන්නේ. එතකොට ද්වේෂය නැති කරගන්න මේ ලෝකේ කොච්චර උත්සාහ දරනවද සමහර අය. ද්වේෂය නැති කරගන්න උත්සාහ කළාට අනුන් සිද්ධ කරන යම් යම් ක්‍රියාවන් දැක්කහම යම් යම් හේතුන් දැක්කහම තරහ නොයා තියෙන්නේ නැහැ. තරහ පාලනය කරගන්නම බෑ. හැබැයි ඉවසන අයගෙන හුඟක් දෙනා පින්නතුනි පරාදයි. ඇයි ඒ පරාදයි කියන්නේ? පරාදයි කියන්නේ හේතුව තමයි ඉවසලා බැරිම තැන තමයි මං ඔය වචනයක් දෙකක් කීවේ කියලා හරි උජාරුවට සමහරලාවට කියන්නේ. ඉතින් පින්නතුනි ඉවසලා පස්සේ වචන දෙකක් කිව්වා කියලා කියන්නේ අර ඉවසීමෙන් වැඩක් නැහැ නේ පරාදයිනේ තමයි
එනම් ඉවසලා 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 බැරිම නම් එතනින් අයින් වෙලා යන්න ඕනේ. ඉතින් අයින් වෙලා ගිහිල්ලා තමන්ගේ හිතේ උපදින ද්වේෂේ යටපත් කරලා තමන්ට හිතවත් ප්‍රතිපදාවකට අවතීර්ණ වෙන්න උත්සාහ කරන්න ඕනේ. එහෙම නැතුව ඉවසලා 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 බැරිම තැන කතා කරුවා කියලා කිව්වොත් මෙච්චර වෙලා ඉවසපිකේ තේරුමක් නැහැ. ඉන්ද යන්හි බැරිම වෙලාවිත් නොකර ඉන්න පුළුවන් නම් ඒක තමයි උසස්ම කාරණාව කියලා සඳහන් කරන්නේ. අපි භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ ලෝකේ මේ උතුම් ගුණ ධර්මයේ යම් කෙනෙක් හරියට සම්පූර්ණ කරනවා නම් ඒ මනාව ඒ ගුණය පූර්ණේ කරගත්ත පුද්ගලයා නිවන් නොදැක්ක නිවන් දැක්කා වගේ කියලා. එතකොට පින්නතුනි හිතන්නකෝ මේ එකට එක කියන එක කරන එක ප්‍රතිවිරුද්ධ කාරණාව කියන්නේ කරුණට ප්‍රතිවිරුද්ධ කරුණ මේ ලෝකේ කොයිතරම් භයානක තැනක තියෙනවද කියලා. අපි කොයිතරම් ඔය වගේ දේවල් කරලා තියෙනවද? ඔය වගේ දේවල් වලට යොමු වෙලා පෙළඹිලා තියෙනවද? ඒ කියන්නේ මේ වෙනකොට කොයිතරම් අකුසල් රැස් කරගෙන තියෙනවද අපි? වෙනතුනේ මේ එකට එක කීම කෙරුම කියන කාරණාව ආකාර දෙකකට දක්වලා තියෙනවා. කෙනෙක් දානයක් දෙනවා. ඒක බලාගෙන ඉඳලා ඒ දානේ යම් යම් අඩුපාඩු තියෙන බවත් බලාගෙන හිටපු යම් කෙනෙක් දකිනවා. එනිසා කල්පනා කරනවා මමත් දානයක් දෙන්න ඕනේ. ඔහු දුන්නට වඩා උසස් විදිහට දානයක් දෙන්න ඕනේ. කෙනෙක් හොඳට ධර්මයේ ඉගෙන ගන්නවා. ඔහුට වඩා යම් පමණක් මන් ධර්මදර විය යුතුයි කියලා තීරණය කළා ධර්මයේ ඉගෙන ගන්නවා. සඳහන් කරනවා ඒක අකුසල් නෑ කියලා. ඒ කෙනෙක් දානයක් දෙනවා දැකලා ඒ දානයේ තියෙන යම් යම් අඩුපාඩු දැකලා ඒ සියල්ල මගහරවලා මමත් දානයක් දෙන්න ඕනේ කියලා හිතන්නේ. ඊළඟට සඳහන් කළා යමෙක් පිටකය ඉගෙන ගන්නවා, සූත්‍ර ඉගෙන ගන්නවා, විනය ඉගෙන ගන්නවා. යම් ප්‍රමාණයක් ඔහු ඉගෙනගෙන නවත්තලාද කෙනෙක් හිතන්න පුළුවන් ඊට වඩා මම පිටකේ ඉගෙන ගන්නවා. ඒක මට ලොකු ලාභයක්. මට ලාභයක් විතරක් නෙමෙයි. ඒ අධ්‍යාපනය ලෝක සත්වයා වෙනුවෙන්ම කරන මහ ලාභයක්. ඔවුන්ටත් ලාභයක්. මොකද තමන් ධර්මයේ ඉගෙනගෙන ශ්‍රාවකයන්ට උගන්වනවා. උගන්නන ධර්මයේ තේරුම් ගන්න යම් අවබෝධයක් තියෙන එක හරි වටිනවා. ආන් ඒ නිසා සඳහන් කළා යමෙක් තවත් කෙනෙක් දන් දුන්නහම එහි අඩුපාඩුවද මගහැරලා දන් දෙන්න හදනවනම් තවත් කෙනෙක් යම් කාරණාවකදී ලබාගත් අධ්‍යාපනයේ ඒ අධ්‍යාපනයට වඩා මං ඉහළට යා යුතුයි කියලා කල්පනා කරගත්තු අකුසල් නෑ. මොකද මාන නිශ්‍රිත නෑ. ඉගෙනගත යුත්තේ තමන්ටත් අනුන්ටත් යහපතක් සිදු කිරීම උදෙසා පමණයි. මොකද ඉතන ඉන්න කාගෙවත් මොහු අභිභවා යෑමේ බලාපොරොත්තුවක් නෑ. ඊළඟට සඳහන් කළා තවත් පිරිසක් ඉන්නවා තව කෙනෙක් දානයක් දුන්නහම ඒ පිරිසත් දානයක් දෙන්න තීරණය කරනවා. අරට වඩා හුඟක් උසස් විදිහට ඒ දානි පූජා කරන්න හිතනවා. මොකද තාන්න මාන්න නම්බු නාම ගෞරව ප්‍රශංසා නිසා කෙනෙක් ධර්මයේ ප්‍රගුණ කරගෙන යනවා. අපි කියමු යම් කෙනෙක් ත්‍රිපිටකයෙන් එක පිටකයක් ඉගෙන ගත්තා කියලා. තවත් කෙනෙක් කල්පනා කරනවා මම දෙපිටකයෙම ඉගෙන ගන්නවා. ඒ ඉගෙන ගන්නේ
අර ඉගෙන ගත්ත පුද්ගලයාට වඩා උසස් මට්ටමකට යන්න ඕනේ කියන චේතනාවත් එක්ක එතන මාන නිශ්චිතයි පිළිතුරු මම ඉගෙන ගන්නේ Tamanට යහපතක් අනුන්ට යහපතක් කිරීම උදෙසා නෙමෙයි ඉගෙන ගත්ත අයව අභිභවල යන්න ඕනේ නිසා ආන්ගේ අභිභවණයේ කියන කාරණාව ඉක්මවා යෑම කියන කාරණාව තුල මාන නිශ්චිතයි දේශ නිශ්චිතයි ඒ නිසා ඒ කරුණා කුසල තමන්ටත් අනුන්ටත් යහපතක් උදෙසා නම් ඒ කරුණු කරගන්නේ ඒක කුසලයක් හැබැයි ඒ ඉගෙන ගැනීම තුල තමන්ටත් අනුන්ටත් අයහපත වෙනවා නම් ඒක අකුසලයක් ආන් ඒක තේරුම් අරගෙන මේ කුසලයෙන් අකුසලයෙන් හැම වෙලාවෙම අයින් වෙන්න ඕනේ කුසලයෙන් නෙමෙයි අයින් වෙන්න කියන්නේ අකුසලයෙන් අයින් වෙන්න ඕනේ එකට එක කරන්නේ නැතු එකට එක කියන්නේ නැතු කටයුතු කරන්න ඕනේ කොච්චර වටිනවද පින්නතුනි එකට එක නොකිය ඉන්න එක තමන්ගේ ද්වේෂය පාලනය කරගන්න එක නිවන් නොදැක්කත් එවන් අය නිවන් දැක්ක හා තමයි සමානයි බාණ්ඩ කොයිතරම් ශ්‍රේෂ්ඨ දිවසීම කියලා කොයිතරම් උතුම් දිවසීම කියලා බුද්ධ ආදී මහෞත්මයන් වහන්සේලා මේ ඉවසීම කියන කාරණාව පිළිබඳව විවිධ විවිධ මට්ටම් වලින් කරුණු දක්වලා ධර්ම දේශනා කරලා තියෙනවා අපේ භාග්‍යතුන් වහන්සේ මේ මනා වූ ඉවසීම කොයිතරම් ශ්‍රේෂ්ඨ ගුණයක්ද ද්වේෂය කොයිතරම් භයානකද ද්වේෂය කියන తত্ত্বය සත්වයා පැහැර ගන්නවා කියලා සඳහන් කළේ මේ ද්වේෂයට පුළුවන් සත්වයා පැහැර ගන්න ඒ කොහොමද ද්වේෂයේ විසින් සත්වයා පැහැර ගන්නෙ අපි පින්නතුනි හිතලා බලන්න ඔබට ඕන තරම් අද්දකින් තියෙනවා මේ කාරණාව සම්බන්ධයෙන් යම් දවසක බණ අහනකොට ඔබ තේරුම් ගත්ත කේන්ති ගන්න එක අකුසලයක් කියලා. කේන්ති ගන්න එක අකුසලයක් කියලා දැනගත්ත ඔබ එතන ඉඳලා උත්සාහ කරනවා කේන්ති නොගෙන ඉන්න. හැබැයි gedara කේන්ති යන්න හේතු වෙන කරුණුම ගොඩක් තියෙනවා. බිරිඳගේ යම් යම් කටයුතු, දරුවන්ගේ යම් යම් කටයුතු, ඥාතීන්ගේ යම් යම් කටයුතු, තවත් ලැබෙන පණිවිඩ කේන්ති යන්නම තම අවස්ථාව වැඩියෙන් තියෙන්නේ. ආන් ඒ හැම අවස්ථාවකම තමයි ඉවසන්න පුළුවන්. මොකද ද්වේෂයේ මට්ටම් ගොඩක් සඳහන් කළානේ. මුලින්ම ද්වේෂයේ හිතට ඇති වෙනවා. තව ටිකක් ද්වේෂයේ වර්ධනය වෙනකොට අපි අපේ අනු හොලව හොලව මොනවද හෙමින් හෙමින් මුමුන්නවා. තව ටිකක් කේන්තිය උස්සන්න වෙනකොට වටපිට බලනවා. තවත් කේන්තිය උස්සන්න වෙනකොට වටා පිටාවේ තියෙන දණ්ඩක් මුගුරක් අතට ගන්නවා. තවත් කේන්තිය වැඩි වෙනකොට ඒ දණුව උස්සනවා පහර දෙන්න. උස්සන් පහර දෙන්නේ නැහැ. ඔසවනවා. හැබැයි තව මොහොතින් පහර දෙනවා. මොකද කේන්තිය ඊටත් වඩා වැඩි වෙනවා. අන්න එහෙමනම් අපි හැම වෙලාවෙම උත්සාහ කරනවා මේ මේ විදිහේ ප්‍රභේද මට්ටම් තියෙන මේ ද්වේෂය තුළ දැන් මම හිතට එන කේන්තියක් මිසක් වචනයක් නම් පිට කරන්නේ නැහැ කියලා. සතුටු නැද්ද? ලෝක සත්වයාට අකුසලයේ පිළිබඳව අල්ප මාත්‍ර වැටහීමක් නැති මොහොතක තමන් විසින් තමන්ගේ හිත මනාව පාලනය කරලා ඒ කාරණාව තව තව ශක්තිමත් කරගන්න ඕන නිසා තමන් දැන ඉගෙන ගත්තදී අනුන්ට හානියක් වෙන්න කවදාවත් යොදන්නේ නැහැ. අනුන්ට කරදරයක් වෙන්න කවදාවත් යොදන්නේ නැහැ. අනුන්ට බාධාවක් වෙන විදිහට කවදාවත් ඒ ද්වේෂය පාවිච්චි කරන්නේ නැහැ. එදිනෙදා ගෙදර කටයුතු කරනකොට ඉවසගෙන 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 හිටියත් අපිත් නොදැනම යම් යම් සිද්ධි නිසා අපේ කටින් බොහොම රළු පරළු වචන එළියට යන්න පුළුවන්. අපි කියනවා ඉවසලා ඉවසලා බැරිම තැන තමයි මේක කෙරුවේ කියලා.
පින්නතිනි පරාදයිද? එතින් මෙච්චර වෙලා ඉවසපු එකේ ඇති වැඩේ මොකද්ද? බැරිම තැන මේක කළා කියනවනම්. එතන තමයි ශ්‍රේෂ්ඨත්වයේ තියෙන බැරිම තැනට ආවනම් එතන ඉවසන්න ඕනේ. ආන් එතෙන්ට මානසිකත්වයේ හදාගත්ත කෙනා සසර දුකට හේතු වෙන කරුණු රැස් කරන්නේ නැහැ. එකට එක කීම එකට එක කිරීම සසර දුකට හේතුවක් වෙනවා වගේම එකට එක නොකීම එකට එක නොකිරීම සසර සුවයට මහත් වූ හේතුවක්. මේ සසර කොච්චර භයානකද? කුණ්ඩදානයන් වහන්සේ යමක් කළාද? දෙවියෙක් වෙලා ඉන්න කාලේ භික්ෂූන් වහන්සේලා දෙනමකගේ සමගි දම බිඳි. අද හැටියට නම් සුළු සිද්ධියක්. නමුත් දිව්‍ය ලෝකෙන් චුත වෙලා ගිහිල්ලා ඉපදින්න පින්නදී අවීචි මහණිවේමයි. අවීචියේ දුක් විඳලා දුක් විඳලා දුක් විඳලා මනුලවට ඇවිල්ලා තියෙනවා. වෙනත් කුසල් එක්ක. හැබැයි මෙහි ඇවිල්ලා ඉපදුනත් තමන් කරපු අකුසල කර්මය එක දිගට ඒ විදිහට විපාක දෙන්න පටන් ගන්න තියෙනවා. මිනිස්සුන්ගෙන් භික්ෂූන්ගෙන් චෝදනා ගර්ජන නොඑක් දේවල් එල්ල වෙනවා. ඒ හැම තැනම ඉවසන්න ඕනේ. ඉවසපු කෙනාම තමයි මේ ලෝකෙ දිනලා ඉන්නේ. එහෙමනම් පින්නතුනි අපි උත්සාහ කරමු තමන් කරන දේම තමන් පසුපස එන නිසා යහපතක්ම කරමු. අයහපතකින් මනාව ඈත් වෙමු. ඒ කාරණාව තුන පිළිහිටලා ඔබත් මේක අවවාදයට අරගෙන අනුන් සම්බන්ධ යම් යම් සිද්ධීන් තුල ඔවුන් යම්සේ එකක් කළාද ඊට වඩා බරපතල යමක් කරලා ඔවුන්ට හානි කරන්න හිතනවට වඩා ඔහු කරගත්ත ප්‍රමාණය ඔහුට තිබුණාවේ මම කරගත්ත ප්‍රමාණය මට තියෙනවා. දෙවියා දෙව්ලොවෙන් චුත වෙලා මනුලවට ඇවිල්ලා සෑහෙන කාලය බැනුම් අහන. නමුත් අර භික්ෂුන් වහන්සේ අපවත් වෙලා දෙව්ලොව ගිහිල්ලා උපදිනවා. එදා සමිගි දම බිඳපු කාලේ කතාවයි සඳහන් කළේ. එහෙමනම් එකට එක කරන කියන එක මේ සංසාරේ හරි භයානක බව තේරුම් අරගෙන හැකිතා අන් සමග ගැටෙන්න තියෙන අවස්ථාවෙන් අත්මිදිල කටයුතු කරන්නේ මේ කරුණ අවවාදයට අරගෙන ආදර්ශයට අරගෙන ඔබ ඔබේ ජීවිතේ නිවැරදිව පෝෂණය කරන්න කටයුතු කරන්න කියන ආයාචනාව සිහිපත් කිරීම කරමින් ධර්මදේශනාව නිමා කරනවා. අද මේ උතුම් ධර්මදේශනාවේ දායකත්වයේ දරුණු ලබනවා අංක 84 F වීරසේකර මාවතී පදිංචි, බෙල්ලනගේ ෂෙල්ටන් ප්‍රනාන්දු, සුනීතා ප්‍රනාන්දු, නදීෂා ප්‍රනාන්දු, දිනේෂා ප්‍රනාන්දු, මහේෂා ප්‍රනාන්දු යන පින්වත් පිරිස විසින්. උතුම් අරමුණ හැටියට සිහිපත් කරනවා බෙල්ලනගේ ෂෙල්ටන් ප්‍රනාන්දු මහත්මාට පුණ්‍යානුමෝදනා කිරීමත්. 2021 මැයි මාසයේ 6 දින හදිසි රෝගාබාධයකින් පරලෝ සැපත් වන්නට යෙදෙන බෙල්ලනගේ ෂෙල්ටන් ප්‍රනාන්දු ආදරණීය ස්වාමි පුරුෂයා හා පියාණන් හට උතුම් තිසරණය කෙරෙහි ශ්‍රද්ධා ගෞරව පෙරදැරි කොටගෙන අනන්ත සත්‍යයන් හට සාංසාරික විමුක්ති සුවය සාක්ෂාත් කරනු වස් ප්‍රචාරය කරන්නට යෙදෙන්නා වූ උතුම් ශ්‍රී සද්ධර්ම දේශනාවෙන් සුජනිත වන්නා වූ අප්‍රමාණ අනන්ත කුසලස්කන්ධය යම් සැපයක් වේ නම් ඒ සැපය වැඩි වනු පිණිසත් යම් දුකක් වේ නම් ඒ දුක් නැති වනු පිණිසත් ඉක්මන් සැපවත් ආකාරයකින් අජරාමර අමා මහ නිවන් සැනසීම ලබා ගැනීම සඳහාත් මේ උතුම් පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා. මේ සුජනිත වූ කුසලානිසංසේ බලයෙන් දේශකයාණන් වහන්සේට සෙත් වේවා. ඉක්මන් සැපවත් ආකාරයකින් ප්‍රාර්ථනීය බෝධියෙන්
උතුම් අජරාමර නිවන් සුවය ලැබේවා. තමන්ගේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත් යහපතක්ම වේවා. ඉතා ඉක්මන් භවයක සුදුසුම ආකාරයෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් අජරාමර වූ නිවන් සුවය ලබාගෙන සැනසෙන්න මේ කුසල් හේතු වාසනා වේවා. තව තවත් සත්වයින් හට විමුක්තිය සලසනු සඳහා ධර්ම ප්‍රචාරය කිරීමට සියලු ධෛර්ය වාසනාව බලය ශක්තිය දෙවියන්ගේ රැකවරණයේ නිරන්තරයෙන් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනු ලබනවා. ෂෙල්ටන් ප්‍රනාන්දු මහත්මා විසින් පින් අනුමෝදන් කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ සියලු දෙනාටම රත්නත්‍රී ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිර ජීවනයේ උදා වේවා. ඊතාම ඉක්මන් භවයක ඊතාමත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගෙන මේ සංසාරින් සදහටම සමුගන්න මේ පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලීන සස්ය සම්පත්ති හේතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ.